අම්මා මාළ පුඩ බලහල්ලකෝ මාළ පුඩ දාලා අම්මා ප්‍රේක්ෂකයන්ගේ දැනගැනීම පිණිසයි මම මේ කියන්නේ කේලමක් කියනවා කියලා හිතන්න එපා අද සචිනි ලස්සන ඇඳුමක් අඳන් ඇවිල්ලා තියෙනවා හරිද ඔයා ඒකට අපහාස කරලා කරලා යා ඇඳුම සම්පූර්ණයෙන්ම අයින් කරලා මේක ඇඳගත්තා අර පත්‍ර කොලේකද ආ ඒක මම ඒක 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 පිටිපස්සට මම දැක්කේ අර 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 තලෙයිබන් අර බ්‍රයිට් එකට නගින්න දුවනු පොඩි ඒ වගේ ලුක් එකක් තියෙනවා जनरेशन सचिन फॉलो करचिन आदर्शक स्मार्ट බල මොකෝලි ඔය ලස්සනයි ලස්සනයි කියන කවුරුත් ඉතින් මට නම් එහෙම ලොකු ලස්සනක් නෑ ඕගොල්ලෝ හැමදාම ලස්සනයි ලස්සනයි කියලා ගෑනු ළමයි කියනවා මට නම් තාම එහෙම නෙත ගැටිලා නෑ ලස්සන බලන්න වදා දෙන්න කියන ආර ලස්සන ගෑනු ළමයි කියනවා ලස්සන ගෑනු ළමයි ඒ කියන්නේ යාගේ දෙනෙත් දැක්කම ආය දෙපාරක් බලන්න හිතනවා නාග ජම්ප මතක් වෙනවා ඔව් ඔයත් නම් එහෙම වෙන්න පුළුවන් අපිට ආය හැරලා බලන්න හිතනවා ඇත්තම ඇස් දෙකද කියලා නෑ ඔව් ආය නම් බලමු කවුද කියලා හරි මේ තමයි Hiroshi Jayasena samagin Tivanka Dilshan samagin ape little stars la innawa city of dance ge dancers la innawa dream stars la thinna හරියට නවත්තන්න කො අප්පා පිනික අනාත වෙනවනේ මිට අපිට බස් එකෙන් පැනන වගේ පොන්දොස්තර තල්ලු කළා සුරංගනාවේ කියලා අප්පුඩි ගන්නද සිංගිති ඕම කරන්න එපා මනෝජය මේ 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 මේගොල්ලන්ගේ ඔලු ඔලු විකාර වෙලා තියෙන්නේ දැන් ආ වැක්සින් එකෙන් පස්සේ මේ ආ මෙයාද කිව්වේ ඔව් මෙයා නම් ඉතින් මම මෙයාගේ ෆෑන් ඒ කියන්නේ හිරුෂි කියලා කියන්නේ අප් මම ෆෑන් කියන්නේ හිරුෂි දැක්කේ මම ඉස්සල්ලාම වෙන්න පුවේද කොහෙද අපි මම ओ निगम मुने में इधर पोटा कहा अभी यार पालू पिटनी कथा करके दी सहन वेला मर द ये तो कोटे तमाय मम्मी दा फैन में चेक मन मंग और शुद्ध में आ मायो आ पालू पिटनी कथा में आ में आ मेरे को ले माली थी ते को माली आ रिवेंट है आ आ मैं आई थी अधिक बनवाते हैं आयो मेरे रापी बात करने हनी तो कम बात करी हर द इतनी एरिसा मंगे दा इंदा हिरुशी की गायिका තිවංක ගැන මං ඉතින් මට සුභා යන යනතර සුභා කියන මම තිවංක තිවංක වොෂ්රූම් එකට යනකොට තිවංක මං කෝ නෑ තිවංක නේ ෆේෂල් ඒ වගේ වොෂ්රූම් එකට පේ සුභා කරනවා එනවනේ පස්සේ එනවනේ දුවගෙන ෆේෂල් තිවංක අම්මා ඔමිරු ඉන්නේ ඔමිරු නැද්ද ඔමිරු කියලා කියන්නේ දන්නවනේ කොල්ලේ ඔමිරු කෙලින්ම ජර්සියක් ගහලා ඇවිල්ලා තින්නේ ආ දෙක ඊයේ අපේ ඉමල් කයි ආවා. ඊයේ ඉමල් ආවා මෙතන තේ හදන්න වගේ ඇවිල්ලා නෝකලා ඉඳලා ගියා. පස්සේ බලද්දි නෑ ප්‍රෝග්‍රෑම් එකේ. අද එනවා. ඔව්. ඇයි ඒ වගේ? ඒ වගේ කරේ අපේ එකට. ඇයි ගියේ? ඔය අපිව යූස් කරන්න එපා එහෙම. නෑ ඇත්තටම මේ කියන් කියන් කවන්නේ. බඩේ අමාරුවක් හදන ලූස් මෝෂන්. නෑ එහෙම සීන් නෑ නෙමෙයි. ලූස් මෝෂන් නේ හරි හරි ඕවා ඉතින් සාමාන්‍ය දේවල් නැද්ද? හිරුෂි ලූස් මෝෂන් එකට ඔයා මොකන්ද මෙයාට දෙන්න ටක් ගල දෙන්න බෙහෙත මොකද්ද? ඔය අම්මයි තාත්තයි දෙන්නම ડોක්ටර්ස්ලා. ඇත්තම මේ මගේ අලුතෙන් ට්‍රැක් එකක් එනවා. දැන් අපි ඉමල්පේ සිං කරනවා, රැප් කරනවා. නෑ. නැට්ට ගහේ. මෙයා හැබැයි මෙමයයි. මෙයා මේ මේ ඉමල්ක සිං කරනවා කියන එක අපි දන්නවා ඉතින් නේද සජිනි? ඒ වුණාට ඉමල්ක අනිත් රැපර්ස්ලත් එක්ක ෆුල් ඩිස් කරනවා රොම ගේම. ඕ, ඒ අය. අර කයිසටේම මාර කැපිලි දාන්නේ මෙයා. නෑ, එහෙම නෑ. එහෙම කරන්න එපා.
ब्रो मे ओक्कोम एक इंडस्ट्री की अभी ओक्कोम इंडोने एतकोट एहेम हिटियम तमाय यंड पुलुवा दैन मेया मे कैसत एक गेम मे के मैक एक गेम ए ओक्कोमत एक मेया सीन एक गेम මියා පුල් ඩිස් ගහනවා අරවා මේවා කරනවා Facebook එකේ. ඇයි යාළුවෝ ගැන ඔහොම කියන්නේ? නෑ නෑ ඉතින් මම මගේ ඒගොල්ලොත් යාළුවෝ හිමල්කත් යාළුවෝ. ඒ ජොබ් එකේ කොට කෙට view මගේ ජොබ් එකේ. නෑ නෑ ඇත්තට. අපේ තිවංක. තිවංක මේ අලුත් ගීතය ඉතාම ජනප්‍රියයි නේ මේ දවස්වල. ඔව් ඒ සුට්ටක්. ඒ කියන්නේ අපේ මාදවය රෑ නින්දට යන්නේ තෝ ගහගෙන. උදේ නැගිටින්නේ තෝ ගහගෙන. සීන් එකේ ඉන්නේ. ඔව්. අපි සීන් එකේ ඉන්නේ දැන්. ඔව්. මාදව නේ. ඔව්. නින්දට යන්නේ තේ ගහගෙන. ඔව්. නැගිටින්නෙත් ඒ ගහගෙන. මේ රැප් එක අහලා ඔයාගේ සින්දු රැප් එක අහලා වයිෆ් ප්‍රශ්නයක් අහද්දි උත්තර දෙන්නේ රැප් එකේ. රැප් එකේ ඉඳන් අපි කතා කරන්නේ. රැප් සීන් එකේ. Thank you. ඔව්. තියා රැප් එකේ දින පොඩ්ඩක් මයිසාර කියනවා සුභා සුභා ගැදින් පයින්නේ බා. හරි. මේ මේ පේෂල. හා? මේ අපේ ඔමිරු ඉන්නව නේද? ඔව්. ඔමිරුට දැන් හරි ඒ කියන්නේ ෂෝස් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි. ඉල්ලුම වැඩි. නෑනේ මේ දවස්වල ෂෝ. ඔයාලට නැත්තේ ෂෝ මොනිට තියෙන අවන් නැද්ද ඩුබායි යනවා නේද ඩුබායි? නෑ ඩුබායි නම් යන්නේ නෑ ඩුබායි යන්නේ නෑ කොල්ලා කොල්ලා ඒ වගේ එහෙම කලින් කතා කරගත්තේ නේ කොල්ලා ඇවිල්ලා හොඳ යක්ක පුතෙක් ආ නෑ කොහෙද යන්නේ නෝ නේද මං දැක්කනේ මොකක් හරි බැනර් එක වගේ නෑ ඒක ප්‍රසංග මොකුත් නෑ බුරු කියන්න එපා මේ ලෝක මාදව බුරු සීන් කියන්න මාදව පැටලිලා කමක් නෑ මම මොකද මම මේ කැල අපි ආය කට් කළා ගාව ඉරුසි දිනේෂ් එක පොඩක් කතා කරන්න ඉරුසිත් එක්ක පොඩක් කතා කරන්න ඕනි වැඩියෙන් නෑ දිනේෂේම නේ දිනේෂ් ආපු වෙලේ ඉඳන් ෂේප් එක ඉරුසි දිහා මෙහෙම බල බල ඉන්නේ අර දකද හිරුසි තමයි තට්ටු කරලා බලන්නේ මෙයාගේ මේ මයික් එක වැඩ කරනවාද කියලා. අපි නිකන් කට කහනවාට කියනවා නේද? දැන් මගේ මෙච්චර මයික් එක තියෙනවා මේක වැඩ කරනවාද කියලා ඉරුසි එකපාර තට්ටු කරා. ඉරුසියා කරන්න බෑ ඉතින්. නෑ නෑ මල්ලී අපිට අපි ළඟ ඒව ඒ ඉරුසියා නෑනේ. මේ වගේ ඉරුසියා අපි ගාව නෑ. නැද්ද මනුජය? නැද්ද? දිනේෂ් මොකද? ෂේප් එකේ ඉතින් වැඩටි කරන් යනවා. ඉතින් පොඩි පොඩි කවර්ස් ටිකක් කරගෙන ඔරිජිනල් එකකුත් හිමීට කරගෙන පොඩි පොඩි අර shopping bag ගන්න. බ්‍රවුන් পেපර් බෑග් ඒව කවර කරනවා මේ දවස්වල ඒව කරගෙන. හිරුසි හිරුසි කියලා කියන්නේ ලංකාවේ ජීවිත අවදානම ගැන නොතකා වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ මෙයා තමයි ලංකාවේ ගෑනු ළමයි වෙනුවෙන් අලුතෙන් එන නිලියෝ මොඩල්ස්ලා වෙනුවෙන් ජීවිත අවදානම නොතකා වැඩ කරේ. ඒ කියන්නේ අර සුදු වෙන වැක්සින් එක ගෙනාපු ගමන් ටෙස්ට් කරන්න මෙයාට ගැහුවේ. මෙයා කිව්වා මට ගහන්න මම මගේ මට හරි ගියොත් එහෙම අනිත් ඒගොල්ලන් මේක ඒව කරන්න කියලා මෙයාට ෆස්ට් ගැහුවේ. ඇත්තට හිරුසි කියන්නේ හිරුසි. ඒක නම් බොරුවා. එහෙම නම් ඉතින් ජීවිතේ එහෙම රිස්ක් එකක් අරගෙන නම් කරන්නේ නැහැ වගේ. ඔව්ලු දැක්කේ. නෑ නෑ ළමයා පොඩි කාලේ නම් සුදුයි. ඔයා දැකලා තියෙනවද? මම දැකලා තියෙනවා. මෙයා මියුසික් වීඩියෝ එකක් තියෙනවා මෙයි අම්මයි. අම්මයි පොඩි කාලේ. ඒ ඒ මෙයා නෙමෙයි යන්නේ මේ කියන්නේ. දැන් මෙයා පුංචි කාලේ මේ අම්මයි තාත්තයි ඩොක්ටර් ජයසේනනේ තාත්තා මේ හරි ප්‍රසිද්ධයි මේ මගේ දැන් රෝගීන් දහස් සංඛ්‍යාවක් සුවපත් කරන දක්ෂ වෛද්‍යවරයෙක්. ඉතින් මේ තාත්තයි අම්මයි දෙන්නම පොඩි කාලේ අපේ දෙල්කඳ දෙරණ පොඩි කාලේ ඒ කියන්නේ දෙරණ ආරම්භ කර මුල් කාලේ එක්කගෙන එනවා දෙල්කඳ ස්ටුඩියෝ එකට පෙන්නන්න. නෑ නෑ ප්‍රෝග්‍රෑම්ස් වලට. වැඩසටහන් වලට. නෑ මතකද ඒ කාලේ? මේ කවුද? කොහමද? හොඳයි. කොහෙද ගෙවල්? යක්කල. යක්කල කියන්නේ මේ ළඟ. එයාට උදේ හරි ප්‍රශ්නයක් අනේ. මෙයාට? ඔව්. අපේ සඳුන්නාගේ හනම් මේකප් කරන ගමන් මගේ ඇහි එක පැත්තක් පොඩි ඇයි ඒ සඳුන්නාගේ අම්මගේ ගාණ්ඩුන. ඒ ළමයා ඇත්තනේ. ඔව්. සාමාන්‍ය අපේ මූණේ පොඩ පැත්තක් ඇදයි නේ. එයාට කරන්නේ. ඔව් ඔව් කෙලින් බලන්න බබ. කොබන් කෙලින් බලන්න. අතර මේ ඇහි පොඩක් පොඩි නේ. බොරුවා නේ. නැත්තරම නා. මේම වෙලා ඉන්නේ. නෑ නෑ සාමාන්‍ය හැමෝගේම ඇදයි. ඒ මොකෝද අපේ කොයිද ඇද? මම නැගිටලා පෙට අපේ ඇදද කියලා බලන්න. අපේ කේ ඔක්කොම කෙලින්. ආ මේ. ඉතියා කෙලින් බලන්නේ කවුද? ඔමිරුගේ සින්දුවක් අහලා අපි ඊට පස්සේ කතා කරමු. රයිට්. රයිට්. මං හිතන්නේ ඔමිරුට ඩුබායි යන්න හම්බෙයි ඉන් පස්සේ. මේකෙන් පස්සේ හම්බෙයි. ඒ තමයි. ඔමිරු සන්දිර. තමනවන්
මේ දවස්වල මගේ ෆස්ට් ඔරිජිනල් සෝන් එක රිලීස් වුණා ඔක්තෝබර් 5 වෙනිදා. ලෝක ළමා දිනේ දවසේ. පොඩි කැලක්. අම්මා දකින හොරතල් මගේ හපපත්චි ප්ලෑන්ස් අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන මියුසික් පැත්තෙනුත් ඉස්සරහට යන්න ආසයි. ඊට පස්සේ ඉංජිනේර කෙනෙක් වෙන්නත් ආසයි. මා බලන්න අධ්‍යාපන වැඩ කටයුතු හොඳින් කරගෙන මියුසික් වැඩ කටයුතු හොඳින් කරගෙන ඒ දෙකම කරගත්තට පස්සේ ඉංජිනේරුවෙක් වෙනවා. බලන්න සචිනි. ලේසි නෑ. ඉංජිනේරද වෙන්න ඕනේ. ඔව්. බලන්න. ඒ කියන්නේ මෙයා ඊට පස්සේ පරීක්ෂණ කරනවා කොහොමද හොඳ සංගීත භාණ්ඩ මිනිස්සුන්ගේ කනට හොඳ සංගීත භාණ්ඩ ගුණාත්මක සංගීත භාණ්ඩ. එහෙම. ඔව් දැක්කනේ. අපි මොන හරි දෙමුද? හා අපි බබාට දෙමු ටොපි. හා. අපි තේනුජි. චූටි තේනුජි විනාර. එන්න. ඔයා ටොපි දෙන්නේ නැහැ. අනේ තව චූටි බබෙක් ඉන්නවා. කවුද? අනේ ඔව්. අපි සෝනු බබයන්. දුවලෙන්. मल्ली बाबा हरी प्रश्न मेक माइक दिखेला
මේනි තෙරිසිගේ මල්ලි බබා. ඇයි? යා. පොඩ්ඩක් ඉස්සරහට. හිරුෂි ඔරවනවා. ඇයි? එයාට දුන්නේ නැහැ. ආ, හිරුෂි බබත් එන්නේ. හිරුෂි බබත් යන්නේ. ඕ. එන්න එන්න. නෑ නෑ එන්න එන්න. කමන්න එන්න එන්න. තිවංග බබා. ඊළඟට තිවංග බබත් එන්න. එන්න එන්න. දෙරිවේ. එන්නනේ නිකන් මොකද බම් කතා කරන් බය වෙලා වගේ අපි දිහා බලන්නේ කොල්ල සීන් එකේ ඉන්නේ දැන් සීන් එකේ ඉන්නේ එහෙමද පොඩ සීන් එකේ නෑ හා මම දෙනවා අපේ කට්ටියට මම ගානේ ටොෆි වැස්සා හතිනි ඔව් ඉතින් අපි මොකද කරන්නේ දැන් අපි තිවංක එක පොඩක් කතා කරමු තිවංක කියන්න ගෝවාගේ ළඟ ළඟටම ගැන විස්තර අපිට ඔව් නවීනය තමයි කතා කරන්නේ SGM එකේ සරිගම සරිගම නවීනය තමයි කතා කරන්නේ මෙලඩිය කරන්නේ ඩිලිෂාන් එල් සිල්වා ලියලා තියෙන ලසිත ජයනෙත්ති අයියා ඒ වගේම මේ විශේෂයක් තියෙනවා රැප් කරන්න ශාන් පුතා गुडक वर्ण मन कथा कर කොමර ශාන්ගේ රැප් එකත් අතද්දි මට තමයි සිග්ගන්රා තියෙන ඉතින් මං ජනතාවට කියනවා මේ ජනතාවට අම්මා දේශපාලන මිනිහ ඉතින් ජනතාවට රසික රසික රසිකින්ට කියනවා කැමරාව බලලා කියන්නේ කැමරාව දිහා බලලා කියන්නේ අර කැමරාව දිහා රසිකින්ට කියනවා මේ චූටි අඩුපාඩු එහෙම වුණොත් සමා වෙන්න කියලා වාට එක ශාන්ති රැපගෙන කොහොමද රැපගෙන එයාටත් මේ එයාවත් මේ වෙලේ ගොඩක් මතක් කරගන්න උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නෑ එහෙම එකක් නෑ වාට ඒ කියන්නේ රැප් එක කරගෙන ඉඳි අමාරුයි වගේ තුනත් මාදවට කියන මාදර පුළුවන් හරි මම හරි සෙට් එක ගන්නවා අපි ආරාධනා කරනවා දිවංක දිල්ෂාන් මගව මපඩ පඩ චිනාගේ මදක මුනේ බිම්බඩ ඒ පස්සේ මගඩ ගඩ හොරා වගේ සුදු වෙන්න මරඩ රඩ ඒ කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ ම කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ පාඩම් හිටින් නැති චක්‍රයක් වගේ ඉන්නේ පහල උඹේ අකරයක් වගේ පිස්සුව මේ ගවිනාශකාරී බමලි සුව දුවදි ප්‍රේම පාරේ හරි ලස්සන ගෑනු ළමයෝ කරගන්න යෝනේ bari kar kare ඒ කප්පරකට දෙන්න මං ආලේ ආ එක්කරගෙන යන්න හන්දේ යන්න පාරේ සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ තප්පරයක් පහේ ආදරේ වාහේ
මගේ හිත අන්තිම මොකද අන්තිමට මගේ හිත තානානානා නියමයි 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 ඉතින් කොහෙද ගෙවල් දියුල පිටියේ අම්මා දියුල පිටියේ ගොල්ලෙක් ඒ රැප් එක අපෝ ගමේනේ ගම්මේ දියුල පිටියේ කොහෙද මේ රැප් එක හොඳට කරා මේ රැප් එක ආපහු යනු හොඳට කරා පොඩ යනු රැප් එක thank you ආපහු ආපහු පොඩගෙන චුට්ටක් හති වගේ හති හති හෙන් කතා කරමුද ඉවංකට හොඳට මේ බොලිවුඩ් සින්දු කියන්න පුළුවන් හින්දී සින්දු මම මේ YouTube එකේ දැකලා තිනවා මේ සයියාවේනේ සයියාවේ කියන අය පිස්සු හැදුනනේ මට ඒක බලලා කැල්ලක राही का तो काम है तल जाही जावे सैयावे सैयावे सुन सुन सैयावे सैयावे ट्रेंडिंग नंबर टू මේ මේ ආසති දෙකක් විතර. ආව සති දෙකක් ඉස්සෙල්ලා. 4 මිලියන් ගියා. අතනම කියනවනේ මේ මේ පැය 22 න් ට්‍රෙන්ඩින් 1 වෙන්න පුළුවන් වුණා. සතුටුයි. මොකද ගියා නෑ කිරිහට්ටියක්වත් අරන් වරෙන් ගෝ ඉතින් එහෙම එනකොට අපිට කිරිපත් කිරිපත්ටියක්වත් කන්න මොනාරි සැටි ගන්න ඕන. අරන් ආවා ඉවරුණාම දෙන්න. ළඟදී කිරිපත් කන්න මොකද සෙට්ුන්නේ මේ සින්දුවටවත් කන්න. ගොඩ කාලේ කිරිපත් කෑල්ලක් කෑවේ නෑ. කම්මෝ. අපි පර්චේස් 10ක් විතර අරන් තියාගමු සචිනි. ඔව් නේ මේ දවස්වලදී බැංකුවල දාලා වැඩක් නෑ නේ. කිරිපත් කන්න තැනක් නෑ නේ අපිට දැන්. ඇයි ඈ ඇයි දැන් මං කියන්නේ ඉතින් ඇයි කේක් එක නයි ගන්නවා ගණන් යනවා මැච් එක තියෙනවා මැච් එක තියෙනවා නේ මියා මැච් එක තියෙනවා මං කියන්නේ අපි පර්චේස් 10ක් විතර අරන් තියමු 10ක් 15ක් ඕකේ කිරිපත් කරන්න කොහෙන් දාස ඇයි පර්චේස් 10ක් නෑ ඉතින් ඉඩම් බිකිනෙනවා නේද දෙනවා ඒ ඔක්කොමත් එක්ක අපි ඉතින් මේ දවස්වල ඉඩම් ගන්න එකත් ලේසි නෑ නේද අපි කොහෙන් හරි අරන් තියාගමු සතිනි පර්චේස් 10ක් 15ක් කොයිද ඔයා කැමති අරගෙන දෙනවද මගේ නමට ඔව් ඔයාගේ නමට අරගෙන මට කිරිපත් කරන්න තිබ්බ මැති ඔය මෙන් කියන කතා ටිකට මේ ඔය වගේ දෙයක්වත් මට කළ දෙන්න කොයිද 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 ගන්න ටක්කල කියන්න අපි ගන්නද ඉඩම වේයගොඩි වේයංගොඩ සුභාක්කයි ගෙදරට එහා පැත්තේ ගෙදර අරන් ඕනේ මට අපෝ තරහයි ඒ වාහකරුවා ඊට වැඩි හොතේ තරහයි කියලා අපි කිරිපත් කරන්න ඉඩමක් බලලා ලික්වෙන්ට එන ලයිෆ් බොයි ප්‍රසන්ට්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසර් අන්ලිමිටඩ් ලයිෆ් බොයි ප්‍රසන්ට්ස් දෙන චැම්පියන් ස්ටාර්ස් මාදව බයිබල් එල්ස් ගැන කතා කරන්න ඕනේ දැන් ඔයාට ඔයාට දැන් පීෂල අපි අපේ ගෲප් චැට් එකක් තියෙනවානේ ඔව් අපි ඔයගොල්ලෝ මට උදේ පාන්දර එවනවා එක එක මූඩ්ස් වලින් අනේ අපි අපේ වයිබර් වලනේ චැට් එක තියෙන්නේ ආ වයිබර් චැට් එකේ එතකොට දැන් ඔයා දැක්කද සචිනි එව්වා ඊයේ ඔයාට මැසේජ් එකක් ගුඩ් මෝර්නින් කියලා වයිබර් ෆිල්ටර් එකක් දාන ඔව් අනේ අර මේම ලස්සන්ට එයා මේව දෙයියෝ වගේ ඇඳලා එව්වේ හරියට හරි ඒවා දන්නවද එහෙම වයිබර් ෆිල්ටර් එක දාන්නේ කොහොමද කියලා ඔව් කොහොමද දාන්නේ අර වයිබර් එකේ අර උඩ තියෙන අර කැමරා අයිකන් එක ඒක ඔබලා ඊට පස්සේ අර ගෝස් කියන එක ඔබලා හරියට හරි මොන බාර පේශරනේ අන්න බලන්න අර බලන්න කොච්චර ලස්සනද කියලා මේ දෙපැත්තේ මගේ ලිප්ස් දෙකක් තියෙද්දි රයිට් බියුටිෆුල් බලන්න බියුටිෆුල් බියුටිෆුල් මොනවද මේකද දිවෙනවම කරන්නේ බියුටිෆුල් මේ කට්ටියට පේන ඇති ගැත්තේ මේ සිංගිති සචිනිට ඕන්න ඇති කිණ්ඩි දානවා ඔව් ආ ඔව් ඒක මේ අදයි එකක් නෙමෙයි දැන් මේ කාලේ ඉඳා කාලේ ඉඳ වැඩි පොඩ්ඩක් කාලේ ඉඳ ගහනවා නම් කමක් නැහැ හරි මේ තියෙන්නේ මේ දැන් මේ පේශරට වයිබර් ලෙන්ස් එක දාලා ලිප්ස් හම්බෙච්ච එක ඔව් හම්බෙච්ච එක ශානියමයි මාදව මේ මේක මාදව මේ අපි පොඩ්ඩක් ඒක කන්ට්‍රෝල් කරවන්න ඕනේ මොකද සචිනිට සයිඩ් එකේ ඉඳන් ඉන්දිය දාන වැඩි කිණ්ඩි දානවා දැන් ඉස්සල සචිනි කෝ මේ මෙයා කියනකොට මං ආසයි පිස්සු හැදුන කියලා අරු අනේ ඉඳන් ආනවා දැන් හොඳයිද දැන් හොඳද ඒ වැඩි ඕන්නේ නැති ඒ ගෙන්නමුද එන්නේ හරිද ඉතින් ඉතින් හිරුෂි හිරුෂි
හිරුෂි හිරුෂි ඔව් හිරුෂි මම හිතන්නේ ඒ ලෙවල් කරේ නැතුව නේද රට ගියේ ඔව් කරන්න නැතුව කරන්න බැරි වුණා මේ පාට් උනානේ කොපි කරලා නේද නෑ නෑ හිරුෂි ගොඩාක් හොඳට ඉගෙන ගත්ත අපිට පොඩ්ඩක් කියන්නකෝ ආගේ এডুকেෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන මං විශ්වවිද්‍යාලයේ අතරම කරපු විෂය ධාරාවන් තමයි මනෝවිද්‍යාව ආශ්‍රිත විෂය ධාරාවන් ඉතින් මෙඩිසින් පැත්තට යන තමයි අතරම ඉස්සලම ඉගෙනුම ඉගෙනීම් කටයුතු කරන්නේ හැබැයි ඊට පස්සේ ඉතින් අතරම සංගීතයත් එක්කම හැදිච්ච හින්දා ඒකට ලොකු ආදරයක් තිබ්බා ඉතින් මට හිතුණා ලංකාවට ඇවිල්ලා මේ පැත්තෙන් චුට්ටක් try කරලා බලනවා කියලා ඒක දැන් අර ටික කරන්නේ නැද්ද ඒ ටික සම්පූර්ණ කරා හැබැයි පශ්චාත් උපාධිය තව තියෙනවා ස්ටෙප් එකක් කරන්න හැබැයි ඒක නෙවතුම බිස්නස් ස්ටඩීස් කරලා ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ මට ආසෙ තව දේවල් දැනගන්න ඉතින් හින්දා ඒ පැත්තම ඒ කියන්නේ දැන් ඔයා ඒ ටික ඔක්කොම පැත්තකින් තියලා මියුසික් පැත්තට ආවා එහෙම ඔව් ඔව් දැන් වැඩි කාලයක් දැන් අධ්‍යාපන කටයුතු වල ටිකක් පොඩ්ඩක් අඩු කරලා මේ වැඩි කාලයක් මියුසික් එක කරලා ඉන්න එකට තාත්තා කෙතරම් අවුලක් නැද්ද අනේ ඒක හරි කැමති ඉතින් තාත්තා කියලා තියෙන දුවේ මේ ඩිස්පෙන්සරිය ඔබ බලා ගන්න ඕනේ මේ හවස හවස හතරට පටන් ගන්න ඕනේ රෑ 11ට ඉවර කරන්න ඕනේ තුණ්ඩු කීයක් දෙනවද मेडिकल इंडस्ट्री प्रश्न मानसिक तृप्ति मेडिकल बेरी कलावतुंग දුව හොඳ කරලා දෙනවා දැන් මියුසික් වලින් මියුසික් වලින් මෙයා කියලා සින්දුවක් කියලා අර මේ පොඩක් පොඩක් කියන ඕමනේ මට පොඩක් කියන පොඩක් ඔයාලා මොකක්ද තියෙන ප්‍රශ්නේ දැන් මෙයාගේ මේ පැත්තරි දෙනවා ඔයා පොඩක් එන්න ඉලවල මෙයා සින්දුවක් කිව්වකෝ උට හොඳ වෙනවා අනේ මැඩම් හොඳයි මැඩම් දැන් නම් ආපු ඔබ අමාරු හොඳයි එහෙනම් කියලා එන්න නේ එමනේ ඔව් හරියට හරි ඒකනේ කියන්නේ දිනේෂුත් ඒ වගේ හොඳ වෙදෙක් තමයි අම්මා දිනේෂ් කියන්නේ නීගමුයි विश्व सर्पवेदू නෑ අයිකුන්ඩ කනේ මල්ලි. ඒක ඇවිල්ලා අයිකුන්ඩික කියන්නේ වෙනම ධන වර්ගයක්. ඒගොල්ලෝ වෙන ගෝත්‍රයක වින විදියකට ඉඳලා ඒගොල්ලෝ ඒකනේ සර්ප විසයට බෙදකම් කරනවා කියන එක අමාරුයි මනුජය. ඒක මන් දැන් නවත්තුවා. බුලත් කොලයක් වම දාලා ටග් ගල ගහනවා. ටග් ගල මෙහෙන් බුලත් කොලයක් තියලා මේගොල්ලෝ 100ක් මම එකන් ගියා අපේ පැත්තේ එක්ක පොලගේ කාලා. අකුල මෙවගේ වැඳලා එකන් ගියා මෙහෙම කටි. පොක්. එම් පරිකවට. ඔව්. ඉතින් කොහොමද දැන් මොකද මේ කියන්න ඕනේ දිනේෂ් හරි සතුටින් ඉන්නේ මේ දවස්වල මොකද එයාගේ ගීතයක් බබේ කම්බිලා නේද ගීතයක් හරිම ප්‍රසිද්ධයි නමුත් ඒ ප්‍රසිද්ධ වෙන්නත් පොඩි බෑක් ස්ටෝරි එකක් තියෙනවා නේ ඒක නම් සතුට වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි හැබැයි අපි ඒක ගැන පොඩ්ඩක් කියමු දිනේෂ් ඔව් ඒක ඇත්තම කියනවා බෙෂලා ඒ කියන්නේ 2015 කරපු ගීතයක් ඒකත් කව එකක් ඒක ඒ කාලේ ගියේ නෑ සින්දුව 2015 නමුත් මේ ඊයේ පෙරේදා බයික් එකක් රයිඩ් කරපු මල්ලි කෙනෙක්ව අවුරුදු 19යි කඩවත අනුසර කියලා මල්ලි කෙනෙක් ඉතින් ඇක්සිඩන්ට් වෙලා නැති වුණා ඒ මල්ලි ආසම සින්දුව සහ ෆියුනරල් එක වෙලාවේ සෙමෙටරි එකේදී ඒ මල්ලිව අවසන් කටයුතු කරන වෙලාවේ එයාට මාර සෙනගක් ඉදිරියේ කියන්නේ කොල්ලෙක් යාළුවෙක් මාර විදිහට හම්බ කරපු පුද්ගලෙක් කියන්නේ හොඳ කැරක්ටර් එකක් ඉතින් අනුසර ඉතින් මේ සෙමෙටරි එකේදී මගේ ඒ 2015 කරපු ගීතය ඒ මල්ලි ආස කරපු ආදරය කරපු ගීතයක් නමුත් මට මෙසේජ් එකක්වත් දාලා අයියේ මම මේ සින්දුර ආසයි ආදරය කරන සින්දුවක්වත් කියලා මට කියලා නැහැ මොකද නෝමලි අද අපිට ආදරය කරන ආස කරන කෙනෙක් හිටියොත් අපිට මෙසේජ් එකක් හරි දාලා කියනවා මම මේ සින්දුර ආසයි ඒක ලස්සනයි කියලා කමෙන්ට් කරනවා ඉතින් මේ මල්ලිව මම ඇත්තටම දැකලත් නැහැ හම්බෙලත් නැහැ මට කතා කරලවත් නැහැ गीते सिमेट्री के दी मेक प्ले कराट पास टिकटॉक वाले शेयर करने का था इतने एक वायरल लगा इट पास से मटा टिकटॉक अक्कम क्या न मागे व्हाट्सएप पे कट इंस्टाग्राम हम एक डम मटा आवा टिकटॉक से के इट पास से मामा दवास दंग पहाकट कालिंग मामा मागे यूट्यूब चैनल कट मामा अपलोड करा दंग एक म्यूजिक कैटेगरी के उन्हें रेवेन्यू का क्या होता है रेवेन्यू का क्या है ना मम्मा अत्तरम मम्मा मगे यूट्यूब चैनल के टम अपलोड करने वेला मम्मा हितागत्ते एक गीते मटाई थी ना मगर हेतु मम्मा सिंग करा ला एक गीते मम्मा करबुकाल एक इस तरह डावे ना
නමුත් දැන් අනුසර කියන මල්ලිගේ නමෙන් තමයි ගීත ඉස්සරහට ආවේ. ඉතින් ගීතේ ගායනා කරන කෙනා විදිහට විතරයි මම ඉන්නේ. නමුත් ඒ ගීතේ අයිතිකාරයා දැන් අනුසර. ඉතින් මට මගේ YouTube channel එකේ හැම view එකක්ම අනුසර මල්ලිගේ වැඩ කටයුතු වලට මම අයින් කරලා තියෙන්නේ. ඒ සින්දුවට එන හැම එකක්ම අනුසර මල්ලිගේ යාළුවොත් එක්ක මම කතා කරලා ඒගොල්ලන්ට screenshots එහෙම මගේ YouTube එකෙන් එන revenue එක පවා මම ඒගොල්ලන්ට හරියට පෙන්නලා මේවා කළා මම එයාගේ වැඩ කටයුතු වල මම දෙනවා මොකද ඒක මටයි ඉති නැති දෙයක් හින්දා ඒ සින්දුවද කියනවාද ඔයා ඒ සින්දුවද අපි කියමු අනිවාර්යයෙන්ම මොකද එයාට ඒ මල්ලිව මතක් කරලා සහ මම විශේෂයෙන් කියන්න ඕනේ මල්ලිලා අයියලා හැමෝටම අපි රයිඩ් කරන්න කියන බයිසිකලයක් අපි ආසයි අපි හයියෙන් අපි වේගයට ආසයි අපි හැමෝම ආස කරන දෙයක්. ඉතින් මේ තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න. ඉතින් අපි අපි හොබි එකක් කරන විදිහට ඒ කියන්නේ අපි ආසයිනේ. එතකොට රයිඩ් කරන්න ආසයි මේ ඩ්‍රයිව් කරන්න ආසයි කොහොම වුණත් අර ඒක පොඩ්ඩක් ෆාස්ට් ඇද්දි ඒක පොඩි ෆන් එකක් තියෙනවා. හයියෙන් ආස වෙනවා. ඉතින් හැමෝටම කියන්නේ ඉතින් ෆන් ගන්න හැමෝම ඕන විදිහකට බොන දේ කරත් තමන්ගේ ජීවිතයට තමන්ගේ ලයිෆ් එකට වටිනාකමක් දෙන්න. ඒක දීලා ජීවිතය ආරක්ෂා කරගෙන කරන ෆන් එකක් ගන්න. ඉතින් ඒතර මට ඇත්තටම ඉල්ලන්න තියෙන ප්‍රධානම දේ අන්න ඒකයි. වඩත් බයික් එකක් තියෙනවද? තියෙනවා. මොකද ඒ જાති? ඒක දිවිලා දුන්නා. ඩුගාටියක් අර මම දෙන්නට ගෙනාවේ මතකද? ෂූට් එකකට ගෙනාවේ ඩුගාටියක් දිවිලා ඒක නෑ දැන් දුන්නා. මොකද ගෙදරින් මේ වැඩි කැමති නෑ බයිසිකල යනවට. හැබැයි දැනටත් ගමේ ඉතින් ස්කූට් එකේ තමයි හැමතැනම යන්නේ ඉතින්. නෑ නෑ මේ බයිසිකලේ නිදාගත රෝගයක් තිබ්බා. මිස් එකක් තියෙනවා. හදන්න බෑ. මේ මෙනවා දුන්නා ඩිංගල කොල්ලා. දීලා දැම්මා. මාදවේ කාර් එක නෑ මාදවේ කාර් එක මනුජයට දුන්නා වගේ ආච්චි බලාගෙන අපි සින්දුවකට යන්ද? හා සින්දක් හා මේ තමයි දිනේෂ් තරංග විනිවසවසන්න මත් දහන දෙන්නේ ආදරය ගලුනත් නීගත මත් සීනේ සානහා ඔබට පෙම්කලේ නෑ ඔබට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ මාන ඔබට පෙම්කලේ නෑ ඔබට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ හෝ ඔබ පුංචි තරුවක් වගේ හිත නැන්ද දැන් මා කෙරේ අපි අපෙන් නැතයි වගේ දුර ඇත ආකාශයේ ඔබ පුංචි තරුවක් වගේ හිත නැන්ද දැන් මා කෙරේ අපි අපෙන් නැතයි වගේ මේ විඳින වේදනා පාරවයි චෝදනා මාදවයි රැඳිවා ආදර කළේ මානුබට පෙම්කලේ නෑනුබට තේරුනේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ දන්න හැකි නම් ලබේ සතුටින්ද වෙන්වී ගියේ අඩුවක් වුණා දෝසනේ හැර යන්න ඉල්ලන්නේ මහ දන්න හැකි නම් ලබේ සතුටින්ද වෙන්වී ගියේ අඩුවක් වුණා දෝසනේ හැර යන්න ඉල්ලන්නේ මේ විඳින වේදනා පාරවල් චෝදනා මාදවයි
යන්න දෝ පෙන්කලේ මාන කොට පෙන්කලේ නෑනු කොට තරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ रंगन का අයියේ ප්‍රොඩියුසර් නැතුව ගියා මොකද්ද ඩ්‍රාමාව ඒක පෙන්නද රටේ පෙන්නද දන්නේ නැහැ මම ඒකනම් මං ඉස්සර දන්නේ නැහැ ඉතින් ඩ්‍රාමාව එක ටිකක් නතරුණා ඉතින් ඒකේ මියුසික් ඩිරෙක්ට් කරපු එකේ පොඩි චාන්ස් එක තියෙනවා විතරයි බලමු ඉතින් ආය ඩ්‍රාමාව එක මොකක් හරි හම්බුනොත් කරනවා නරු බරු බරු මොනාද අලුත් වැඩ සහන්ගයන් සංජලිගේ මං අර යකුල රවණයක වීඩියෝ එකේ ටික මම කරා ෆස්ට් එක ඉතින් සහන්ගයන් සංජලිගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක මම කරා मैशअप कर लिखेट इन तीन वीडियो गई ओडियो गई सह मगे गीत तब औवट इन तीन थिंग मे मस अंतन एक बल मे मैंने अक्टोबर मसे अंतिम අපි එවගේ සින්ද කයි කරමු 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 රණ්ඩු බ්‍රෝ ඔයා ඔයා ඕමනේ මෙහෙම ඉන්න ඕනේ කොල්ලෙද්ද නැද්ද ඔයා ඔයා කෙලිම නිගම්බ මෙයා නිගම්බ කොහොම ඔයා දන්නවනේ අම්මා කෙලිම ගර්තන කටුනායකෙන් ගේට්ටුව ගාව ගෑල්ලමයි බලාගෙන ඉන්නේ මෙයා ගෑල්ලම බලාගෙන ඉන්න අනිත් එක මෙෂයියා ඕ ගෙවල් මේ කියන්නේ එතන යනකොටත් කොල්ලෝ ආන කොයිද යන්නේ කිව්ව මෙයාගේ නම කොහොම ෂේප් මේ ෂේප් ෂේප් ඔය හරියට ෂේප් වෙනවා ඒක කයි වාට hina වෙනවා සචිනි මොනාරි කොහොම ගානවා මං හිතන්නේ සිංගිති දැන් මදි සිංගිති මදි වෙනද මූණක් ෆ්‍රේක් වගේ ඔව් වැඩි එහෙම ප්ලේ කරන්නේ නෑ වගේ නිකන් ඔව් නේ අපි අර සුභාගේ මල්ලිටනේ කවිද ට්‍රම්ස් ගහන්න වෙන කෙනෙක් හොයාගෙන ඉක්මනට එන්න මේ ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙන්න චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙන්න චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ඉතින් මේ දන්නවනේ ඔව් ලොකෝල්ලෙක් දැම්මවත් බැන්දද අර කෙල්ලව ඈ දැම්මවත් බැන්දද ඒ ඒ වහන්න දෙපානේ එහෙම නෙමෙයි මම අහන්න දෙපයිනේ අවුරුදු ගානක් නෑ නෑ හයි මිට් එක ඩාන්ස් කෙනෙක් මිට් එක ඩීජේ කෙනෙක් ඇක්ටර් කෙනෙක් මිට් එක රැප් කරනවා මිට් එක තවමනද ඒක නේද ඇයි ඇක්ටර් කෙනෙක් ආ මිට් එක ඇක්ටර් කෙනෙක් ඔව් ඔව් ඒ විතරද නේ සචිනි කියන්නේ වෙන මනුස්සයෙක්ට රස්සාවක් නෑ කරන්නේ ඔය ජොබ් වලට ගහනවා ගාලා කවුරු හරි කිව්වොත් එහෙම කවුරු හරි මේගොල්ලෝ ගේ ළඟින් යනකොට මෙතන ලොන්ඩ්‍රියක් තිබ්බ ඉස්සර කිව්වොත් එහෙම ආයෙ ගාද බාල හෙට දිනවා කියනකොට මූ දාල ලොන්ඩ්‍රියක් මම හෙට පටන් ගන්නවා ලොන්ඩ්‍රියක් දාලා නෑ අත්‍තර මේවා මේ මම හොයාගෙන ගියේ ඒව නෙමෙයි ඔයාගේ ළඟට ආපුවා මම ගියේ මම වයිෆ් විතරයි මම ඩාන්සින් විතරයි හොයාගෙන ගියේ ඩාන්සින් ඇන්ඩ් ඩීජේ අනිත් ඒවා මට ආරාධනා එහෙම කරන්න එපායි නෑ බෑ මේමයි අපි කියන්න ඕනේ දැන් මමයි රාජුයි සමහරලාට කොයි හරි ගියත් ඉමල් කියනවා පිට එක ෆුල් ඩීජේ සීන් එකට නේ ඉමල් ඔයා කියන්නකෝ ඒවා අනිවාර්ය අනිවාර්ය ඔයා කියන්නේ කොල්ල ඩීජේ හොඳ ඩීජේ අපිට ගොඩාක් ඉවෙන්ට්ස් වලදී දෙරණි ඉවෙන්ට්ස් වලට පවා එන්නේ ඉමල් කයන නෑතු ඉතින් දැන් මෙහෙම එකක් තියෙනවා සුභාක්ක කියනවා ඉතින් අද ඉතින් ඔයාට ඔක්කොම කරන්න දෙන්න බෑලෝ ඩාන්ස් කරන්නලු එන්නේ කිව්වා ඩාන්ස් ඉතරලු කරන්න දෙන්න මොකද්ද මොකද්ද මේ වලියෝගද ඔයා කියන්නේ ඔයා තෝරගන්නේ මොකද්ද ඔයා සුභාගේ වචනේ තෝරගන්නවද නැත්නම් ඔයාට අවශ්‍ය දේවා කරනවද ඔයා හිතන්න අද ඔයාගේ ඔයාගේ කශේරුකාව කොච්චර කෙලින්ද කියන එක අද බලමු අනිවාර්යෙන් අනිවාර්යෙන් මං ඔයා සුභාක්ක කියන දේ නාහද කරොත් ආයෙ මේකට එන්න වෙන්නේ ඒව කොයිද පිස්සුද හරිද ඔයා මට කියන්න බ්‍රෝ
හැබැයි ඔයා සමහරට ඔයා ගත්තොත් අද මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ඔයාගේ අනාගතේ වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස් වෙන්නන්න බලන්න. අනාගතේද සුභාද? සුභාද. මේ අනාගතේ හදලා දුන්නේ සුභා. මේ දෙරණ වේදිකාව. ඉතින් දෙරණ වේදිකාව කෙනෙක් තමයි සුභා අක්කත්. ඉතින් හැමෝටම ගරු කරනවා. මම ඊට කලින් වැඩ කරලා දිනා. නමුත් ඉමාල්ක වෙන්රෝ කියන නම අඳුරගත්තේ දෙරණ නාලිකාවෙන්. මම තමයි මල්ලේ දෙරණ කියලා කියන්නේ නමක් ආවොත් ඒ නම කෙලින්ම මෙතනට ගෙනල්ලා දෙනවා. බලන්නකෝ දැන්. හිටින්න කොල්ල බලන්න කොහොමද කියලා. දියුල පිටිය අම්මට සිරි නැද්ද? අපිට ආය දවසක් ගන්න බෑ තිවාකගේ. ඔව් ගන්න බෑ. බෑ මම බිසි. පස්සේ බලලා කියන්න. මොකද කරන්නේ අද? අපි dance එකක් කරමු. හැබැයි මේ කියන්න පොඩි දෙයක් තියෙනවා. මම හෙම් බෑ. ඒ කියන්නේ බෑ. බෑ බෑ. හවාරුයි. පොඩි දෙයක් කියන්න පොඩි දෙයක්. පොඩි දෙයක් කියන්න. ඊයේ මගේ track එකක් release වුණා. YouTube එකේ තියෙනවා. ඒක බලන්න. hip hop මගේ ජීවිතය කියලා. ඒක බලන්න මගේ life story එක තමයි ඒකේ. වචන වලට හරවලා තියෙන්නේ කවුද ලිව්වේ වමන ලිව්වේ මම පොඩි කැලක් පොඩි නිකන් පොඩි පොඩි වචන ටිකක් කියගෙන ආ සින්දුම කියනවාද අද සින්දුම කියමු නේද ආ එනං හරි සුභාක්ක මට chance එකක් දෙයි ඉතින් බලමු මෙයාගේ life story එක අපි අහගෙන ඉමු අහගෙන ඕකේ දුක එකක්ද ඊට පස්සේ ප්‍රශ්න අහනවා life story ඔව් life story එකේ ප්‍රශ්න ඔකලගේ අසා අසා ලිවීම වගේ දැන් මේක මේ මේක මේ මෙයා කියනකොට ඔයගොල්ලෝ අහගෙන ඉන්න ඕනේ ඊට පස්සේ ඒකෙන් ඒකෙන් ඒ සින්දු ආශ්‍රිතව රැප් එක ආශ්‍රිතව ඔයගලගේ ප්‍රශ්න අහන හරි ඕකේ හරි last year ayinne me tamai imalka venroy ලංකා කොළඹ කවදත් නික ඇඟ පුරා දුවන් හිප පොලටයි හිත දැමම සෙල්ලම රජ කරයි දවසක දුකක් නැ හිතේ සතුට දැමුල් තන ජීවිතේම බින්දත් වැටුණු වර අනන්තයි උත්සාහ කැපවීම හිප බඩ ගන්නයි හැමදාම සතුට හිනපස දුවන්නයි දවසක හිප නම උඩලි යන්නයි අතරමඟදි පාදක මැද නැවතුනේ නෑ මම නයිට කහින උන් දැන් ඇඹරේ කිව්වම නම කොළඹ හැදුනේ වැටුනේ හිප හොප් කාලයට මගේ නමට නිවටකමට බෑ කරන්න සම හිප හොප් මගේ ජීවිතේ මම කවදත් මේ කරලියේ ඇයි දැයි ඔය කලබල අපි කවදත් මේ පෙරලියේ හිප් හොප් මගේ ජීවිතේ මම කවදත් මේ කරලියේ ඇයි දැයි ඔය කලබල අපි කවදත් මේ පෙරලියේ පස දිව මම හති දාගෙන අවසරයි කියන මුල ඉඳන් කතාව හිප් හොප් අංක එක මේක මගේ රටාව එනකන් හිටියා මේක මගේ වතාව බබලන්නේ කොළඹ හිප් හොප් රජු මමයි පදිරින්නේ මගේ වාරේ අද තමයි තද කරන් ගැටේ පැන්න මම පිම්ම කාට කාට කෙරේ හිප් හොප් වල ගැම්ම රඟන්නේ මම තනියම නෑ රජ කරන්න තදියම තනි ගමනක ඇරඹුම අද සතුටේ ගුණ කැපවීම බොර් ගැන්ක්ෂල මට අදාල නෑ පාඩුවේ සෙල්ලම හිප් හොප් රජ කරයි දවස ගතියේ මගේ නම තුලින්ම හිප් හොප් මගේ ජීවිතේ මම කවදත් මේ කරලියේ ඇයි දැයි ඔය කලබල අපි කවදත් මේ පෙරලියේ හිප් හොප් මගේ ජීවිතේ මම කවදත් මේ කරලියේ ඇයි දැයි ඔය කලබල අපි කවදත් මේ පෙරලියේ පෙරලිය හැප්පෙන බෑ වැහුනම හිප හොප් දිස්තිය කාටත් නෑ කවදාවත් අපි පදිරිය හිප හොප් වලින් වෙනසක් කර යන්නම් මිය සෙල්ලම පෙන්නන එන කම්මගේ වාරේ කාගේ කාගේ කඩ ගැස්සෙයි මම බැස්සම මේකයි මගේ ගැම්ම ඇම්මක් තමයි මම බහින බහින තැන එතන පදිරි මේකත් එක කලාවක් මට උණ උනේ වෙලාවක් කකුලෙන් ඇද්ද භාගයක් ඇයි දැන් බොරු හිනාවක් හිප හොප් වලට ආදරෙයි මට නෑ එය විඩාවක් මගේ වටේ ඉන්නවා දැන් හිප හොප් වලින් සබාව හිප හොප් මගේ ජීවිතේ මම කවදත් මේ කරලියේ ඇයි දැයි ඔය කලබල අපි කවදත් මේ පෙරලියේ හිප් හොප් මගේ ජීවිතේ මම කවදත් මේ කරලියේ ඇයි දැයි ඔය කලබල අපි කවදත් මේ පෙරලියේ එලා එලා එලා
මාරලස්සනයි මට පොඩක් ඩිස්ට්‍රැක්ට් වුණා මනෝජයගේ මූව්ස් දැකලා අම්මා මනෝජයගේ මූව්ස් දන්නවනේ සාකුට අද්දක දාගෙන හිප් හොප් මගේ ජීවිතේ හරි හිරුෂි හරි පළවෙනි ප්‍රශ්න මොහු කාගෙන වෛරෙන්දේ ගීතේ ගායනා කළා ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්න ඔයා 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 දැන් ඔයා ඔයා කිව්ව ඔයා මනෝවිද්‍යාව සම්බන්ධව ඒ සම්බන්ධව තමයි ඉගෙන ගත්තේ කියන ඔයා දැන් කියන්න ඕනේ මොහු කා සම්බන්ධ වෛරෙන්ද ඒ ගීතේ ගායනා කරේ ඒ ඒ රැප් ගීතේ ගායනා කළේ හොඳයි ප්‍රශ්නේ හොඳයි මම දන්නේ මං එක පුළුල්ව තමයි පුළුල්ව අන්න හරි පුළුල්ව තමයි අපි කැමති නෑ අත්‍තර මම මේ මම අත්‍තර ફોකස් කරේ යාගෙන හිප් හොප් කියන එක රෙවොලූෂන් එකට කියන්නේ විප්ලවයකට යූස් කරන්න පුළුවන් මියුසික් ස්ටයිල් එකක් ඔව් ඒක හරි ඒක තියෙනවනේ ඔව් ඉතින් මම අහන්නේ මේ ගීතේ ඇසුරෙන් මියා කාටද මේ ගහන්නේ කාටද මේ ගහන්නේ කාගේ කාටද මේ බනින්නේ බනින්නේ එහෙම නැත්නම් කාට ඇනෙන්නද මේ කියන්නේ ලකුණු බිඳුවයි මට ඒකට සාචිලි වා කියන්නේ ඔයා පුළුවන් නම් කියන්න මම ඇත්තටම අහන් හිටියේ නෑ අඩෝ ඈ ඔව් මම අර මේ ඩාන්ස් මූව්ස් උයි බීට් උයි බල බල ඉතින් ඇත්තටම ළමයා රජ කරන එක ඇහුණා මම බලාපොරොත්තුනේ මගෙන් ඕගොල්ලෝ කණීම රජ කරනවා කියන්නේ මනෝජය නිකන් කවුරුත් මිනිස්සු නැති තැනක රජ කරලා වැඩක් නෑනේ නෑනේ හරිද එහෙම නෙමෙයි එයා කියලා එයා දිනේෂ් තරංගගේ අවස්ථාව. දිනේෂ් ඔබට ඔබට ලැබෙනවා මුදලින් රුපියල් 5000කුත් නේද? අවසානයේ පීමක් ඔත්තු මිවිතින් තැගි පාර්සලෙ. හරි. මොහු කිනම් පිරිසක් අරඹයා ගායනා කරන ලද්දක්ද? අරඹයා. ඉතින් හිප් හොප් කියන එක එයා මේන් කරලා අනිත් මම ඇම්බරින්නේ නෑ අරව මේ වගේ කාටද ඇම්බරින්නේ නෑ කිව්වේ? කාටද? පදිරි වෙන්නේ නෑ. අරේ මේ කියලා කිව්වේ එහෙම ඉන්නවනේ සෙට් එකක් ඉන්න උන්ට පදිරි වෙන්නේ නෑ. කාට අපිට නෙමෙයි ඉතින් ටික් ටික් නෑ දී මමගේ යාළුවනේ ඒ පිළේම වෙනත් කෙනෙක් මම හිතා ගන්න බරෝ ගියා එක දිගට බර බර මම හිතන්නේ ඉරාජ් අයියට පේෂල් අයියට ඒගොල්ලන්ට තමයි කිව්වේ අපිට දෙකේ මම හිතන්නේ හරණ කරා මේ ගැන පොඩි පැහැදිලි කරන්න අපි ඒ ගැන අයිතිකාරයාගේ බාමු මම උත්තර දෙන්න දෙන්න නෑ මාදව උත්තර දෙන්න දෙන්න මාදව මේ පිළේම තවත් කෙනෙක් ඔව් එයා ඒ වෛරය ප්‍රකාශ කරේ සුභාට සැලැස් සුභා හිප් හොප් කරන්නේ නෑනේ සුභාට නෑ සුභා කිව්වා නෑ ගණන් ගත්තේ නෑ කියලා කියන්නේ එයා එකක් කරන්න ඕනකොට සුභා මාව ගණන් ගත්තේ නෑ කියලා තමයි ඔයාම කියන්නේ ඔයාම කියන්නේ නෑ මෙහෙමයි අත්‍තර මෙතන එහෙම දෙයක් නෙමේ හිප් හොප් කියන කල්චර් එක ඇමරිකාවේ බ්ලැක් ඇමරිකන්ස් ලාගේ ඒගොල්ලෝ ආ බ්‍රෝ අපි ඔක්කොම බ්ලැක්ස් අපි චොක්ලට් පාටනේ බ්‍රෝ ඒගොල්ලෝ තමයි අයිතිකාරයෝ ඒගොල්ලෝ මුලින්ම වහල් විදියට තමයි හිටියේ ඒ වහල් අපිත් එහෙමනේ තාම වහල්ුනේ බ්‍රෝ ඒකනේ අපි දැන් වහල් වල ඉන්න කාලේ ඒගොල්ලන්ගේ හැඟීම් ප්‍රකාශය කරන්න තමයි ඔය හිප් හොප් ඩාන්සින් එතකොට මියුසික් හිප් හොප් බීට් ඒ ඔක්කොම හැදුනේ ඉතින් ඒගොල්ලන් කල්චර් එකේ එලිමන්ට්ස් හතරක් තියෙනවා ඒ හතර එකක් ඩාන්සින් එකක් රැප් අනිත් එක ග්‍රැෆිටි ඔය බිත්ති වල අඳින්නේ ආ ඔ මේ අපේ පෞගේ කාලේ යන්නේ බිත්ති වල අනිත් එක DJ. ඉතින් ඔය එලිමන්ට්ස් හතරෙන් මට ඇත්තටම ඒ හතරම පුළුවන්. බිත්ති වල අඳින්නත් පුළුවන්. ඔයා බිත්ති වල අර පෞගේ කාලේ ඔය යක්ක පුතෙක් ආ. යක් පුතෙක්. චිත්‍රෙන්දනේ. ඔව්. මේ ඒක මේ ඔයා ඔයා දැන් ඔයා කියන්න නේද? මාදව. මොකද මාදව hinaවෙන්න ලස්සනට. මම ලස්සන hinaවෙලා ඉන්නේ. සතුටින් ඉන්නේ. මේ දැන් කියන ඔයා ගායකෙක් විදිහටද ඉස්සරහට යන්න දැන් බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැත්නම් නර්තන ශිල්පියෙක් විදිහටද? ඩාන්සර් කෙනෙක්, රැපර් කෙනෙක්, ඇක්ටර් කෙනෙක්. වෙනවට වැඩිය මම ආස ආටිස් කෙනෙක් වෙන්න කලාකරුවෙක් කලාකරුවෙක් වුණාම ඒ කියන්නේ දැන් කලාකරුවෙක් කියලා ගත්තම අපි ඕන හැම දැන් නිවේදනය කරන එකත් එක්තරා විදිහකට අනිවාර්යයෙන් අනිවාර්යයෙන් එතකොට ඔයා කලාකරුවෙක් තමයි දැන් ඕල්රෙඩි කලාකරුවෙක් එතකොට ඔයාගේ ඔයා වැඩියෙන්ම ફોකස් කරන ෆීල්ඩ් එක ඒ කලාව කියන එක මෙහෙම ගත්තම ඒකේ පැති ගොඩාක් තියෙනවනේ මෙහෙම ඇත්තටම මම ඩාන්සින් වලින් පටන් ගත්තේ ඊට පස්සේ මියුසික් තමයි මගේ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් මම DJ කෙනෙක් විදිහට තමයි හම්බ කරන්නේ ඊට අමතරව ආරාධනා තියෙනවා මට දැන් ඇක්ටිං වලට මේ දවස්වල වෙනත් නාලිකාවක තියෙන ඩ්‍රාමා ඕන ඕගනේ බං කරන්න බැරි ඒක මෙහෙමයි ඉතින් කරන්න බැරි විතර කොහොමත් ඉතින් මම මුල මෙතනනේ ඉපදුනේ මෙතනනේ අමතරුනේ මෙතන කියලා ඔයා වෙන ගමක ගිහලා පදිංචි වෙලා ඒ ගමට ඔක්කොම මේ ප්‍රජාශාලා හදලා දෙනවා ලින්ක් අපලා දෙනවා නලලින් හදලා දෙනවා එහෙම නෙමෙයි හැබැයි ඔයාට ඔන් ද ස්පොට් රැප් කරන්න පුළුවන් ඔන් ද ස්පොට් රැප් කරන්න පුළුවන් ඔන් ද ස්පොට් මට දැනට මගේ ඔළුවේ තියෙන මගේ ට්‍රැක් එක විතරයි මොකද මේ දවස්වල ඕක මේ මට ට්‍රැක් එකෙත් කොටස් දෙක තුනක් මාරු කරලා ඒකත් නෑ නෑ හරි මං අහන්නේ ඉමල්ක මෙහෙමනේ දැන් රැපර් කෙනෙක් වුණාම
ෆ්‍රීස්ටයිල් රැප් එක. ෆ්‍රීස්ටයිල් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න ඕනේ බීට් එකක් දුන්නා ඩක්කාලා කිව්වා කියන එක ඔක්කොම. නැද්ද සජිනි? ෆ්‍රීස්ටයිල් රැප් එක පුරුදු වෙන්න ඕනේ හරි? හරි. පුරුදු වෙන්න ඕනේ හරි? හරි. එලේල ගෑවා. මේකේ බීට් එක හැදුවේ තයිද? නෑ මේකේ බීට් එක හැදුවේ හේමක. අපි හේමක කිව්වට දන්නේ නෑ මේ ගොඩක් කට්ටිය දන්නේ යකා කියලා. මමයි බොලව් යකා කියලා අර. අපි දන්නවා. ලූප් එකේ තියෙන යාගේ තමයි. ඉතින් ට්‍රැක් එක තියෙනවා YouTube එකේ ගිහිල්ලා බලන්න. ඉමල්ක වෙන්රෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නේද? ලයික් කරන්න, තැන්ක් යූ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තරු 5000ක් දෙනවා. උම්මලේ. උම්මා උන්නේ. මම පෙරාර වලට මම කරන්න. හැබැයි මම පර්සනලි මම දෙයක් කියන්නද? මම කැමති මේක හොඳයි. මේක ඉතින් රැප් සීන් එකේ වෙන එක. නමුත් ඔයාගේ ඩාන්ස් වලට තමයි ඔයාගේ ෆෑන්. ඔව් ඔව්. හරි මේ දැන් බ්‍රේකින් පස්සේ අපි ඒදි පේෂල දැන් මේ කට්ටිය වයිබර් යූස් කරනවානේ හැබැයි තාම ඔයා වයිබර් ඇප් එක අප්ඩේට් කරලා නැත්නම් වයිබර් 16 වලට මාරු වෙන්න අමතක කරන්න එපා කියන්නේ හරි ලීසි වයිබර් එක ඇප් එක අප්ග්‍රේඩ් කරගන්න වයිබර් 16 වලට එතකොට මේ වයිබර් ලෙන්ස් එකට සිංගලින් කියන්නේ මොකද්ද මාද ඇප් එක ඇප් එකමයි හොඳ ප්‍රශ්නයක් මම කොහෙල කියන්නද හරි අපි හොයාගමු ආතල් එක බඩ මේ මේක කියලා මා කියලා හරි මේ වයිබර් ලෙන්සස් කියන්නේ මේ හරි අපිට ක්‍රියේටිව් විදිහට අපේ ඉමෝෂන්ස් එතකොට නැත්තම් අපි කියන්න ඕන දේ හරි ලස්සනට යවන්න පුළුවන් මාධ්‍යයක්. ඉතින් එතකොට මේ වයිබර් ඇප් එක දාගෙන තාම වයිබර් පාවිච්චි කරනවා වයිබර් ඇප් එක දාගන්න වයිබර් 16 වලට අප්ග්‍රේඩ් කරගන්න වයිබර් ලෙන්සස් try කරලා බලන්න කියලා කට්ටිය මතක් කරනවා. try කරන්න. try and try one day you can fly. fly. නේද? හිරුෂි ඉන්නවනේ ඔව් ඉන්නවා ඉන්නවා අපේ හිරුෂි අපේ හිරුෂා අපේ හිරුෂියා ඔව් අපේ හිරුෂි ඇවිල්ලා මේ යාට ඇත්තටම එයාගේ තියෙන විශේෂ දක්ෂතාවය ඇත්තට අපි දකින්න සින්දු කියනවා ආ එතකොට රැප් කරනවා ඒවට අමතරව බෙහෙත් දෙනවා බෙහෙත් දෙනවා හරි මේ ඊට අමතරව යා තුවාල වලට බෙහෙත් දාන්න දන්නවද නෑ තුවාල වලට බෙහෙත් දාන්න දන්නේ නැලු අපි දන්නවද අපි දන්නවනේ අඟු අපි ඉස්සල්ලා මේව කරලා අර දැන් පාඩම ගාලා ඊට පස්සේ සර්ජිකල් ස්ප්‍රීට් කම්පණේ ගන්නවා කපටෙන් ගන්නවා එහෙම නෑ නෑ සර්ජිකල් ස්ප්‍රීට් වලින් පීදලා නේද බෙන්සොයිල් හරි මොනාරි ගාලා වෙන මොකක් හරි ක්‍රීම් එකක් ගාලා අයින් කොල්ලා ඉතින් 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 ආස්ත්‍රය ගහලා තට්ටුවකුත් දානවා නේද ගාලා යවන්නේ ආයි එන්න කියලා ඉතින් ඉතින් හරි එතකොට මේ මෙයාට හොඳ මෙයා හොඳ නිවේදිකාවක් භාෂා දෙකෙන්ම තමිල් සිංහලම හරියටම හරි නෑ නෑ ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් දැන් ඒ වැඩේ නවත්තලාද තියෙන්නේ මයිකල් ඔව් මාදින් ටික කාලෙකට චුට්ටක් අයින් වුණා මොකද සංගීත කටයුතු වලට ප්‍රමුඛත්වය දෙන්න ඔයාලට රැප් කරන්න පුළුවන්ද විනෝදාංශයක් ඉදිරි කරනවා ආසයි සාමාන්‍යයෙන් රැප් කරන්න ආසයි රැප් එක කියන්න බන්න අපිට එමිනම් ගේක එමිනම් ගේක අපි කර කරමු තකල් අපිට අවු නෑ කමන්න නෑ අපි අපි නෑ නේ පේෂල මොනවද අපිට බීට් එකෙන් බීට් එක So let's go. There is coming at you supersonic speed. Samalama dumalama you so me I'm a human what I gotta get it through your tour. I'm a superhuman and a very venom and a rubber so that anything you say is ricocheting off of me. And I'm a devastating more than I'm a demonstrating how to give a mother effing audience a feeling like it's never changing, never fading. And I know the haters are forever waiting for the day that they can see ourselves every celebrate. Cause I know the how to get them motivated. I make a little bit of music, you make a little bit of music. Oh, she's too mainstream. But that's what they do when they get jealous, they confuse it. It's not hip-hop, it's bomb. Cause I found a hell of it to fuse it. With rock, a sharp rock, with dark. Throw and lose himself and make him lose it. Amma. Kohomada. Nice. Hari. Nice. Hari. Nice. Katak widena. Thivanka, ee geethe theruma kiyana. Ee kiyapu rap ekage theruma kiyana dan. තේරුම? ඔව් දැන් ඒ කීපකේ තේරුම. මාරු බණ්ඩිය ප්‍රශ්නයක් මට තේරුනේම නැහැ. ඒ අයලා සංගීතය ගැන කිව්වේ නේ.
අපකින් සංගීතය ගැන කිව්ව සංගීතය ගැන ඒ ළමයාගේ ආන්න එපා පව් ඕකේ ඒ ළමයා වෙන ලෝකෙක හිටියේ මේ ප්‍රෝග්‍රෑම් එකේ හැටි තමයි මල්ලී අසරණ අසරණ කිරීම ඉතින් මේ දැන් මම දැන් වැඩේ ගන්නට දුන්නා ලස්සනයි මේ වෙලාවේ මම මේ වෙලාවේ මේ වෙලාවේ ඇත්තටම මම කල්පනා කරනවා හිරුෂිට අර 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 ගර්ල් එක ගේමක් නැහැ කියලා අර එදා ඉරාජ් එක්ක ඇවිල්ලා අපි අර සිංකරේ ගල්ගේ නම මට එක පාර්ට් වලට එන්නේ මම නම කියන්න රෝමේන් හරිම දක්ෂ ආටිස්ට් කෙනෙක් මාත්‍යාට පෞද්ගලිකව මං යගේ රසිකාවියක් අන්න බලන්න ඒ උනාට මෙයාට ගේමක් නැහැ එලේ මේ තමයි හිරුෂි ජයසේන ආ ආ ආ
මේ මොකද මේ? බාල්දිය පෙරලා වැටුණා වගේ නේ. නෑ නෑ දැන් සිංගිටි ආර දන්නේ නැද්ද? සිංගිටි මේ ඉරුසිට කලස් පෙන්නනවා. පෙන්නනවා. අම්මා. අර බෙන්ුවේ කලස් ගිහිල්ලා. පවුල තාම දන්නේ ඇයි වැඩ මෙව වුනේ කියලා. මම එක්ස්පෙරිමන්ට් එකක් කරේ. ඕ ඔයා රැප් එක දැන්නේ කිව්වේ? ඔව් thank you. माया चित्रपाट हीन नवदीन गीत एक गायना क्रिया मैं विदेश गिन्न खाल तम लंकावट लेक करे थिंक ये गीते तम अत्र शेस्ट गुर्त मे मत मैं हे भाई मगे फलवनी सोलो हंगुमा गीते मंगीता मैं हेंगम तम पलवे इट पास किल गीते राणी दू कि इट पास तम खतरना ट्रैक्स अनिवार्य मम पुंची इंडिया अत्र मगे रसिक रसिकवन गुडाकिन मगे हिप हॉप म्यूजिक स्टाइल रैप वगे जॉनर जहां कमी दाय බලන්න කිරිබත් ගොඩක් කන්න පුළුවන්. ඒත් එක්කම මේ පේෂන්ට් දැන් මැරි කරලාද? හඬ දෙන්න බානේ. අයිම ඒක තහඬ බෑ ජීවිතේ. මෙයාගේ තියෙනවා මේ BNSයි මාතිය සන්තුෂ්ගේ ලස්සන වීඩියෝ එකක්. ඔයා ගොඩක් මහන්සිලා කරපු වැඩක් නේ. ඔයා දැක්කද දැන් සින්දු මොකද? රුසරා. රුසරා වීඩියෝ එකේ කියන්නේ හිරුෂිව අපි දැකපු නැති විදියකට හිරුෂිව අපි දැක්කා. නිකන් අමුතු විදියේ වීඩියෝ එකක් පොඩි ටෙක්නොලොජිකල් ටච් එකක් එක්ක කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක? ඔව්. ඔව් ඇත්තටම ඒකට ආරාධනාව ලැබෙන්නේ වාතිය සහ සන්තුෂ් ආදරේ මතක් කරන වෙලාවෙ ඇත්තටම මේගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකට එන්න කිව්වා මම රංගනයට ගොඩක් ආසයි ආසයි කියන්නේ මම මේ ඇත්තටම ප්ලෑන් එකක් නැහැ රංගනයට එන්න සංගීතය තමයි ගොඩක් ආදරේ තියෙන්නේ හඬින් ඉදිරියට යන ආසයි රූපෙන් ඉස්සරහට යනට වඩා ඉතින් ඒක නිසා ඇත්තටම ඒක කරනවද නැද්ද කීකේ ඉන්නකොට ඇත්තටම මම ඒ ස්ටෝරි ලයින් එකට කැමති වුණා මොකද ඒකේ තියෙන්නේ හීරෝයින් කෙනෙක් ඒ කියන්නේ ෆීමේල් හීරෝ කෙනෙක්ගේ නැරටිව් එකක් ඉතින් අපි ලංකාවේ ගොඩක් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ දකින්නේ ගොඩක් ගර්ල් ව ගැට ගහලා තිනවා කොල්ල ඇවිල්ලා බේරන එහෙම නැරටිව් එකක් නේ ගොඩක් පරසින් නෑ මේ ඔයා කියන්නේ ඕල් ස්කූල් සීන් එකක් ඔව් ඕල් ස්කූල් සීන් එකක් කියන්නේ නියු ස්කූල් සීන් එකක් ඔව් ඉතින් ඒකින්ද මේකේ ඒක අනිත් පැත්ත වෙන්නේ මේක ඇත්තම කොල්ල ගැට ගහලා තිනවා කෙල්ල ඇවිල්ලා බේර ගන්නවා කොල්ල දෙන්නෙක් ගැට ගහලා ඉන්නවා ජී අපේ තාත්තේ ඔකත් වැඩ කොල්ල දෙන්නෙක් ගැට ගහලා තිනවා ගෑඩු බේර ගන්නවා කියන්නේ දැන් ඒක ලස්සන කරලා තිනවා වැඩේ ලස්සනයි වැඩේ ලස්සනයි ඉතින් ඒ මම හිතුණා ඉතින් ලංකාවේ ෆීමේල් ඇක්ෂන් ෆිගර්ස් ලා අපි දකින්නේ නැහැ ඉතින් මම හිතුවා ඒ වගේ චරිතයකට පණ දෙන එක මම ඊටමත් ලොකු ස්ටෙප් එකක් කියලා මම හිතුවා ඉතින් ඒක නේ නියම මරි කරා නෑ දෙඩි පාට අහන්න දෙඩි පාට අහන්න පොඩි ළමයා බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න දහන්න ඕස අහන්න ඉතින් ඔයා මට ඔයාට ඔයාට ඔක දැනගන්න ඕනේ නෑ නෑ ඔයා අහන්න ඕවා නිකන් මේ මම අහන්න ගිහලා අන්තිමට මට නෑ ඔයාට දැනගන්න ඕනේ අපිට එහෙම දැනගන්න ඕනේ නෑ මට දැනන දේ කියන්නේ අද පේෂල කාගේ හරි නියෝජිතයෙක් කියලා වගේ يعني අහන්න ඕන ප්‍රශ්න ටික පේෂලට කියලා තියෙනවා එයා ඒක දැන් මම මීට ඉස්සෙල්ල ඔය අහලා නැද්ද මෙතනට එන ගෑණු ළමයින් කොයි වගේ බෝයෆ්‍රෙන්ඩ් කෙනෙකුටද ඔයා කැමති එහෙම අහලා අද එහෙම විශේෂයක් වෙන්න දෙයක් නැහැ ඔයා හිරුෂි ඔයා දන්නවනේ ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක බලලා තියෙනවනම් මෙතනට එන ගෑණු ළමයින්ගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහනවා මං ඒගොල්ලන්ගේ ලයිෆ් එක අපි ජීවිතේ දිනලා දෙන්න අහන්නේ ආ හරි ඔය කොයි වගේ බොයි ඒ ළමයා ජීවිතේ දිනලා ඉන්නේ එයාගේ වයස යටට කරන්න පුළුවන් කෙනෙක් නේ මේ වඩු කඩේ යන විදිය මම කඩේ යන්නේ මම ඇත්ත කතා කරන්නේ මෙතන අපි ආ මේ අම්මා යුක්තිය සාධාරණත්වයේ රකින්න විනිය රෙන් අඬ රබර අර අර BMW කෙල්ල ආපු වෙලාවේ පව් ආ ඒක ආ ඔයා හොඳට කියනවා නේද කකා ආ මම මොකුත් ඇහුවේ නෑ මාදව මේ වීඩියෝ එක ආයි ප්ලේ කරමු ආයි ප්ලේ කරමු මේ කෙල්ල මම මොකුත් අහන්නේ මම මොකුත් අහන්නේ ඒ ළමයා තමයි කිව්වේ ආ මෙයා ෆුල් ඕපන් නේ කකා මම ඒ ළමයා කියපු එක තමයි අහන් හිටියේ ආය බලන්න ගිලේ වීඩියෝ ආය බලන්න මේ දෙන එක ඉස්කෝලේ නේ කයි අහන් ඉන්න අපිට තියෙන අමාරුව ලයිෆ් බෝයි ප්‍රසන්ස් බ්‍රේක් එකකට ගිහිල්ලා ඉන්නන් දරන චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අල්ලි Life Boy Presents දෙන Champion Star Season Unlimited මේ ප්‍රෝග්‍රෑම් එක බ්‍රේක් එකකට ගියාට පස්සේ කතා කරන දේවල් මාදව ඇත්තට දාන්න පුළුවන් නම් මිනිස්සු ඇත්තම මේ මගේ තියෙන අවංක භාවය ගැන කතා කරනවා. ඒක ආද channel එක වැහිලා එනං ඉත ගියා නම් මගේ මං හදවතින් කතා කරා. දැන් මෙතනට ගියාම කොහොමද කිව්වේ? එයා ඉන්නේ වෙන level එකනේ. කිව්වද නැද්ද? කිව්වද නැද්ද?
පාවල දෙන්න එපා කිව්වද නැද්ද ඔය ඔය හරියට කියන්නේ පැහැදිලි කරන්න දෙකනේ මොනද පැහැදිලි කරන්න නේ මම කියන්නේ හැමෝටම ඒගොල්ලන්ට ආවේනික පෞරුෂත්වයක් තියෙන හැකියාවන් තියෙන එක සංසන්දනය කරන්න අමාරුයි කියන එක මම කියන්නේ මේ මේ කිව්වේ ඔයා අමන්නේ සචිනි අපි මොකද කරන්නේ අපි නැටුමක් බලමුද කාගේද හරි චූටි බබාගේ හරි හා අර හැපුංචි බබාගේ හැපුංචි බබාගේ මේ තමයි තෙනුජි විනාරා මේ පුංචි ළමයි බලන්න කොච්චර හොඳට නටනවද කියලා මුදියන්සස් බලන්න තඩි බලන්න ඉතින් අනි බබා කොයි ඉස්කෝලේ යක්කල අනුරාධර්ෂ කනිෂ්ඨ විද්‍යාලය අම්මා ඔයා ඉස්කෝලේ නවුස් කරනවනේ මම තුන වසර පටන් ගත්තනේ ආවේ. ඔකේ. මෙහෙට ඉතින් ඊට පස්සේ තුන වසර ඉවර වෙද්දි කොරෝනාත් එක නැවතුවා. තුන වසර ඉවර වෙද්දි කොරෝනාත් එක නැවතුවා. ඉස්කෝලේ ඊට පස්සේ ඉතින් කරන්න. දැන් කී වසරේද? පහේ. 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 ශිෂ්‍යත්වය ලැස්තිද? ලැස්ති. ලැස්ති. ඔයා දන්නවද? ලැස්ති වෙනවා. ඔයා යක්කල දැන් ඔයා යක්කල ගත්තම ටවුන් එකේ ඉඳන් නිට්ටඹුව පැත්තටද ගම්පහ පැත්තටද කිරිඳිවැල පැත්තටද කොහොම නැත්තම් කොළඹ පැත්තටද ඉන්නේ? නිට්ටඹුව පැත්තට. ඒකත් යක්කල ඉඳන් කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. නෑ. එන? කිලෝමීටර් දැන් අර ආයුර්වේදේ තියෙනවනේ. මේ මේ මේ. ඔව්. නේද? ආයුර්වේදේ. ඔව්. එතන ඒ හරි ඉඳන් අපි බෝධිය දාන්නේ යක්කල බෝධිය පඬුරු දාන්නේ යනකොට. දන්නේ හරියට. බෝධිය දන්නේ? එච්චර දන්නේ. නෑ. එන කොයි හරිද? හරියටම කියන්න. එයා ළඟදීනේ ආවේ පේෂණේ. ඔය ළඟදීද යක්කලට ගියේ? ඔව්. දැන් අවුරුදු දෙකක් විතර. ආ. ඊට ඉස්සෙල්ලා ඉතිසලා ගල්ගමුව හැටුවේ ගල්ගමුව හැටුවේ නියමයි නියමයි නේද නැද්ද ගල්ගමුවටද එහෙන් තියෙන පාරවල් ටික ගල්ගමුව දන්නා ඉතින් නැද්ද යසා අම්මාපා Google Map එක වගේ ඉතිසලා
මෙයාට හොඳට උයන්න පුළුවන්. හරිද? උයන්න පුළුවන්. දෙරණ ෆුඩ් චැම්ප්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපිට ෆයිනල්ස් කරගන්න බැරි නෝ කොවිඩ් නිසා. හැබැයි තුන්වෙනිය නේද ඔයා? ආ තුන්වෙනිය නේද උනේ? උයන උයන එකේ. උයන එකේ. ආ ඔය කියන්නේ හරි රසට කැම ජාති දැන් මේ ඉතින් හදලා නැහැ. මේ අපි හිතන පොඩි කැම නෙමෙයි සචින්. යාට පොලොස් සැඹු පොලොස්. දැන් ලුකු ලුකු දේවල් යාට හදන්න පුළුවන්. ඔයාට හොඳටම හදන්න පුළුවන් මොකද? රසටම හදන්න පුළුවන්. එහෙම විශේෂෙම නෑ. බෙසල්ස් හදුවා. නැහැ. විතර බදින්න පුළුවන්. නෑ මෑෂ් පොටේටෝ හදනවා. මෑෂ් පොටේටෝ ඉතින් අපිටත් පුළුවන් යානේ. තම්බලා බටර් දාලා මෙහෙම මෙහෙම කරා. එහෙම නෙමෙයි. නෑ ඔයාට මෙයාගේ වයසෙදි බෑනේ පේෂල්. පුළුවන්. මෙයාගේ වයසෙදිත් පුළුවන්. මෙයාගේ වයසෙදි. ආ ඕකේ. අම්මා අපේ අම්මලා අර මේ අපේ වතු වලට යනකොට දලු කඩන කට්ටිය බලන්න අපි මෑෂ් පොටේට වදලා කාලා තමයි හරි හරි අපි නෑ මේ ළමයා වගේ කරන්න තමයි උත්සාහ කරන්නේ නෑ නෑ අපි ළමයාගේ තව එකක් තව එකක් තව තව එයාට හොඳටම මෙයා කියන්නේ හිතා ගන්න බැරි කියලා සමාවෙන්නේ නෑ ඒ ළමයාට උයන්න බෑ ඉතින් ඔයා කියන වට වෙන පුරාද කියන්නේ වෙන පුරාද ෆිෂ් ග්‍රිල් මේ ෆිෂ් ග්‍රිල් හද අන්න බලන්න ඒක අමාරුයි ඊට පස්සේ අපි රෙස්ටුරන්ට් එකක් දාමු යක්කල ටවුන් එකේ හා වයි මායි ඔගොල්ලෝ තාත්තයි අම්මයි අපේ ගෙදර සෙට් එකයි ඔක්කොම එකතු වෙලා දාමුද හා අන්න මාරු නියමයි නියමයි අපි බබාට දෙමු මල් මම අම්මෙන් බබාට මල් දෙන්න ඕනේ දැන් දැන් මේගොල්ලන්ට සුභාද සචිනීද ඇයි කිව්වා කලින් අහන් ඉන්න ඕනේ ඔගොල්ලෝ දැන් වැඩ කරන්නේ දැන් වැඩ කරන්නේ දැන් නෙමෙයි කලින් කිව්වේ කලින් කිව්වේ ඔව් හැබැයි ඉතින් මෙහෙමයි අපේ අම්මලත් ඒ කාලේ ඉතින් අපේ අර වතු වල නේද ඒ තේ ගල් වල තියෙනවා අරම බලන්න යනකොට අපේ අම්මලා ඒව බලන්න යනවනේ අපිත් ඉතින් ওই මෑෂ් පොටේටෝ අරම තමයි කෑවේ ගෙදර තනියෙන් හදාගෙන ඒවම් හරි මොකද මම උත් කරේ නෑ මම දෙනවා අපේ තෙනුජි විනාරාට තෙනුජිට මම ගානේ මල් වැස්සා Life boy presents දෙන්න champion star season unlimited කටිය හරි එන කටිය මෙන්න කටිය මෙන්න හිරුෂි එන්න බබා එන්න ඒ දිනේෂ් වා හිරුෂි බබා කිව්වේ නෑ ආ එ හරි ඔමිරු එන්න අම්මා ඔමිරු කොහමද කෙලින්ම කෙලින්ම ඔමිරු ඩුබායි වලින් show එකක් කතා කරේ නෑ ඔව් අම්මා කප්පරකට කාගේද මල්ලි අර මේ ඉන පල්ලෑ මොකද්ද අක්කරයක් වගේ ගියේ කාගේද අනේ මත ගෑම මේකනේ හරි ඉතින් අපේ ඔමිරු ඒ වගේම අපේ මල්ක ඊට පස්සේ අපේ දිවංක ඊට පස්සේ අපේ මෑෂ් පොටේටෝ කවුද චූටි බබා මෑෂ් පොටේටෝ නේ ඔය ආස වගේ නම කියන තෙනුජි කියනවලද මෑෂ් පොටේටෝ කියනවලද තෙනුජි මෙහෙම කරන ඔයා තෙනුජි කියන නම ඔයාගේ ඔරිජිනල් නම හරිද ඔයාගේ TikTok සහ තව ඉස්සරහට මං කියන දැම්ම නෙමේ ඇත් Facebook වලට තව ඉස්සරහට යනවනේ social media වලට එතකොට මෑෂ් පොටේටෝ හොඳයිනේ ඒ වගේම අපේ හිරුෂි හිරුෂි ඒ වගේම අපේ දිනේෂ් සියලුම දෙනාට ඔයගලන්ගේ කලා කටයුතු ඉගෙනීමේ වැඩ කටයුතු ඒ සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා නිරෝගිමත්ව ඉඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොනජය යස අර වේවල හරිනේ අපි අදට ගිහිල්ලා එන්නම් ආයෙකම අපි මේගොල්ලන්ට තෑගි දුන්නනේ සචිරි. Yes අපි දුන්නා ප්‍රීමකොත්තුමි වෙතින් මාසෙ දෙකකට තුනකට විතර කන්න ප්‍රීමකොත්තුමි. කිරිබත් නැ නේ කියලා? නැ. හා. දිනේෂ්ගේ සින්දුවක් දිනේෂ් අර සින්දුව දෙන්න ඕනේ ආ. හරි? හරි. අපි දිනේෂ්ගේ සින්දුවකින් සමු ගන්න ගමන් අදට ගිහිල්ලා එන්නම් මේ ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. කොහෙවත් මගෙන් වෙන්නේ
නුඹෙන් මොහොතක් ඈතට නොයා ඇසිල්ලක්වත් වෙනතක් බලා නොයා ඉන්නම් ළඟට පැතුමන් මෙතැන් සිතමේ සසර ගොතරම් දුරවුනත් මා එක්